අද තයිබෝන් කියලා පිළිගන්නවා මේ තමයි Once Bro YouTube channel එකේ YouTuber tips 3 වෙනි episode එක. ඉතින් අද කියලා දෙන්න යන්නේ අපි smartphone එකෙන් කොහොමද අපි තනියම YouTube channel එකක් හදාගන්නේ කියලා. ඉතින් මේක ගොඩක් අය දන්න දෙයක්. ඉතින් ඒ වුණාට නොදන්න කීප දෙනෙක් හරි ඇති. ඒක නිසා තමයි මම මේ විදිහට YouTube channel එකක් හදන විදිය ගැන smartphone එකේ YouTube channel එකක් හදන විදිය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් video එක ඉවර වෙනකම් බලන්නවා දන්නේ නැති කෙනෙක් නම් ඉතින් YouTube channel එක හදලා ඒකට videos upload කරන විදිය වෙනකම් මම මේ video එකෙන් අද කියලා දෙන්න ඔයගොල්ලන්ට හිතාගෙන ඉන්නවා. ඉතින් හරි අපි දැන් video එක බලමු. ඉතින් ඔයාලට මුලින්ම Gmail address එකක් හදාගන්න ඕනේ. ඒක නිසා ඔයාගේ web browser එකට යන්න. ඒකේ create Gmail account කියලා ගහන්න. ඉතින් මුලින්ම Gmail account එකක් හදාගන්න අපිට YouTube channel එකක් හදන නම් අනිවාර්යෙන් Gmail account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ගිහිල්ලා ඔයාට පුළුවන් Google account එකක් create කරගන්න. ඉතින් මේකේ මම මේ විදිහට මේ ඔක්කොම වට කරලා පෙන්නුවේ Gmail address එකක් දන්නේ නැති අයට Gmail address එකක් හදන්න දන්නේ නැති අයට පහසු වෙන විදිහට. ඉතින් දන්න අය ගොඩක් ඇති. ඉතින් ඒගොල්ලෝ මේ කෑලි skip කරන්න. ඉතින් ඔයාට Gmail address එකක් තියෙනවා නම් අපි බලමු මෙතනින් එහාට වෙන දේ. ඉතින් ඔයාට YouTube එකට යන්න පුළුවන්. YouTube එකට ගිහිල්ලා සමහර විට ඔයාගේ Gmail account එක දැනටමත් ඇති මේකේ log වෙලා. එහෙම නැත්නම් ඔයාට මෙමගේ තියෙන නිසා මේ විදියට වෙන්නේ. නැත්නම් ඔයාට log වෙන්න කියලා එයි YouTube එකට ගිය ගමන්. නැත්නම් මේ switch account කියන එකට ගිහිල්ලා ඔයාට මේ විදියට add කරන්න පුළුවන් account එකක්. ඔයාට දැන් තියෙන්නේ මෙතනට ඔයාගේ Gmail account එක දෙන්න විතරයි. කියන්නේ ඔයාගේ email එක ගහලා ඊට පස්සේ ඒකේ password එක ගහන විතරයි. ඊට පස්සේ ඔයාට YouTube channel එකට log වෙන්න පුළුවන්. මේ විදිහට ටික වෙලාවක් මේක load වෙලා ඔන්න අපේ අලුත් YouTube channel එක යටින් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාට ඒක ඇතුළට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේක සාමාන්‍ය YouTube එකේ video දාන්න මට්ටමට කලින් මට්ටමට හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මේකේ සර්ච් කරලා YouTube channel එකක් subscribe කරලා තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෞද්ගලික account එකක් විදිහට ඔයාලට මේ account එක තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි ඊළඟට බලමු මේක පෞද්ගලික නැතුව හැමෝටම YouTube channel එක පෙන්වන විදිහට සහ ඔයාගේ video edit කරන්න කොහොමද කියලා. ඉතින් my channel වලට යන්න. ගියපු ගමන් මෙහෙම එනවා ඔයාගේ YouTube channel එකේ නම change කරන්න ඕනේ නැත්නම් මේ තියෙන විදිහටම දාන්න ඕනේ කියලා. තියෙන විදිහටම තමයි මම දාන්නේ. ඔයාලට ඕන නම් මේක change කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මේව තියෙන්නේ ඔයාගේ YouTube channel එක. ඉතින් මේකේ නම විදිහට තියෙන්නේ Ruans YouTube කියලා. ඉතින් ඔයාට මේකේ settings ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි බලමු settings ඇතුළට යන විදිය. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඔයාට මේකේ settings icon එක අයිනෙන් තියෙනවා. ඒකට ගිහිල්ලා ඇතුළට යන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා ඔයාට profile pic එක, banner photo එක, cover photo එක වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම gallery එකෙන් select කරගෙන photo එකක් මේකට දාගන්න තමයි දැන් යන්නේ. ඉතින් මේ විදිහේ photo එකක් මම දාගන්නවා මේකට. ඉතින් මේ හැමදේම ඔයාලට කියලා දෙන්නේ ඔයගොල්ලන්ටත් මේ step by step කරන්න පුළුවන් නිසා. ඉතින් ඊළඟට අපි කරන්න යන්නේ ඔන්න ඉතින් photo එක upload වෙලා ඉවරයි. ඉතින් මේ photo එක මේකට කියන අපි banner photo එක කියලා අර පිටිපස්සෙන් එන එක. ඉතින් YouTube channel එකේ නම වෙනස් කරන්න පුළුවන්. තවස් 90ක්ද කොයි දිනු. ඊට පස්සේ මට මේකට description එක. ඉතින් ඒ description එක තමයි අපේ about එකේ වැටෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති එහෙම. ඉතින් හරි දැන් අපි YouTube channel එක හදාගෙන ඉවරයි. ඉතින් මේක ඊළඟට තියෙන විශේෂම දේ නිකන් YouTube channel එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. මේකට කොහොමද අපි videos upload කරන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මේ විදිහට කොහොමද මේකට videos upload කරන්නේ කියලා. ඔයාගේ channel එක ඇතුළට ගිහිල්ලා ওই උඩ තියෙන video button එක click කරන්න තියෙනවා. ওই search එකට එහා පැති තියෙන. ඒක click කරපු ගමන් ඔයාව මේ විදිහ තැනකට එනවා. ඉතින් ඔයා මේ විදිහ තැනට ආවට පස්සේ ඔයාට මේක එක එක දේවල් තියෙනවා. ඉතින් මෙතනදී මම එක video එකක් select කරගත්තා. ඔයාට පල්ලෙහා තියෙන එකේ video. ඉතින් මේ විදිහට ඔයාට වීඩියෝ එක කපන්න කොටන්න පුළුවන්. ඉතින් මේක ඔයා ප්‍රයිවට්ද දාන්නේ නැත්නම් මුළු ලෝකෙටම පේන්නද දාන්නේ කියලා ඔයාට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් අර යටම තියෙන එකෙන් ප්‍රයිවසි කියන එකෙන්. ඉතින් මේ තියෙන ටයිටල් එක. ඉතින් මේක තමයි සාමාන්‍ය අපි වීඩියෝ එකක් දැක්කොත් වීඩියෝ එකේ අර දකුණු පැත්තෙන් එන එක. ඉතින් ඔයාට එතනදී මේක සර්ච් කරත් එන්නේ මේ විදිහටම තමයි. ඔයාට මේක දාන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ අර වීඩියෝ එකක් අපි ප්ලේ කරද්දී ඊට පල්ලෙහෙන් වැටෙන එක. ඉතින් ඊට පස්සේ ඒ දෙකම දාලා ඔයාලට මේ වීඩියෝ එක කැමති විදිහට කපලා කොටලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක එක විදිහේ YouTube එකෙන්ම දාපු edits effects ටිකක් තියෙනවා. ඒවත් ඔයාලට try කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා YouTube channel එක හදලම මේවා බලන්න. ඊට පස්සේ මේකට එක එක විදිහේ music add කරන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔක්කොම කරලා ඉවරයි ඔයාලට පේනවා අර උඩ තිබ්බ නිල් පාට බටන් එක. ඒකේ බබු ගමන් වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතනවා මේ YouTuber tips episode ටිකේම ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ඉගෙන ගත්තද කියලා. ඔයගොල්ලෝ ඒවා බැලලා නැත්තම් playlist එකට ගිහිල්ලා YouTuber tips කියන එකට ගිහිල්ලා ඒක ඇතුළේ එක ඉඳන්
මං දැනට අන්තිමට කරපු වීඩියෝ එක වෙනකන් තියෙනවා. ඉතින් ඔය ටිකම බලන්න, ටිකම බැලුවට පස්සේ ඔයාලට සමහර දේවල් තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් තේරෙයි. පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. දන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මං ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. හොඳයි, ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතිහා පැතින bell icon එක click කරන්න. bell icon එක click කරොත් මගේ වීඩියෝ එකක් දාපු වෙලාවට notification එකක් ගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අදට කියන්නේ නැහැ, අපි අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බ වෙමු.